අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් SL photo YouTube channel එකට. ආ මොකද හිතන්නේ? ඔයාගේ ළඟ තියෙන mobile phone එකට තප්පරයකට මෙගාබයිට් 1800ක internet speed එකක් හම්බුනොත් ඉතින් ඒ වගේම upload speed එකක් මෙගාබයිට් 100ට වඩා වැඩි. ඔව් 2021 මාර්තු 17 වෙනිදා හච් සමාගමෙන් ලංකාවේ මේ වෙනකොට තියෙන වැඩිම internet speed එකක් සහිත 5G network එක යාලා demonstration එකක් අපිට one goal phase එකේදී කරලා පෙන්නුවා. කොහොම නමුත් ලංකාවේ 5G network එක කිසිම තැනක මේ වෙනකොට commercial අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැමතරම තියෙන්නේ trial හෝ demonstration විතරයි. කොහොමදත් මේ වගේ demo පෙන්නපු අයගෙත් වැඩිම download speed එක හම්බුනේ මෙන්න මේ හත් සමාගමෙන් තමයි. ඉතින් මේක නම් මට ගොඩක් සතුටු ආරංචියක්. මොකද කියනවා නම් ඔයාලා මාත් එක්ක දිගටම ඉන්නවා නම් දන්නවා ඇති මගේ primary number එකක් හත් එක විශේෂයෙන්ම මම ඒක අවුරුදු 12ක් තිස්සේ තාමත් යන්නේ ඒ නම්බර් එක පාවිච්චි කරනවා. ඉතින් ටිකක් ඩයි හાર્ඩ් හච් යූසර් කෙනෙක් විදියට මේක නම් මට මාරම නිවුස් එකක් වුණා. කොහොමනත් එයාලගේ 5G demonstration එකකට මටත් ආරාධනාවක් හම්බෙච්චින්ද මමත් එතනට ගිහිල්ලා ඒක ඇත්තටම experience කරලා බැලුවා. මෙයාලගේ 5G එක ඇත්තටම 5G ද කියලා. මොකද ගොඩක් අය සමහර වෙලාවට 5G කිව්වට 4G plus එකක් ඕන නැත්නම් 4G කිව්වා 3G වල plus අගයක් තමයි හම්බෙන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම 5G experience එකක් සිරාවටම ගන්න පුළුවන් වුණා. ඒක ඔයාලටත් experience කරන්න පුළුවන්. මම හිතන්නේ තව සතියක් හෝ දෙකක් One Goal Face එකේ 4 වෙනි තට්ටුවේ තියෙන Hutch Premium Experience Center එකේදී ඔයාලටත් අත්දකින්න පුළුවන්. ඔයාලඟ 5G support කරන mobile phone එකක් තියෙනවා නම්. ඉතින් ඒව ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලමු මෙන්න මේ 5G කියන්නේ මොකද්ද සහ අන්නේ 5G technology එක ලංකාවේ තිබ්බොත් අපිට ලැබෙන benefit එක මොකද්ද කියලා. ඉතින් කොහොම වුණත් 5G කියපු ගමන්ම හුඟ දෙනෙක්ගේ ඔළුවට එන්නේ ටිකක් speed යන්න පුළුවන් internet service එකක් එහෙම නැත්නම් ගොඩක් ඉක්මනට file download කරන්න පුළුවන් website load වෙනවා කියන අදහස විතරයි. හැබැයි අපි මුලින්ම බලමු මෙන්න මේ 4G වලින් 5G වෙනස් වෙච්ච ප්‍රධාන කාරණා කිහිපයක් ගැන. ඉතින් ඒක උදාහරණයක් විදියට මම ලංකාවේ තියෙන highway එකක් ගන්නම්කෝ. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් highway එකට entrance වෙනකොට අපිට gates 4ක් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඉතින් මෙන්න මේ gates වලට හිතන්නකෝ වාහන 50ක් ආවා කියලා. ඉතින් ඔන්න ඔය 4ට බෙදලා තමයි යන්නේ. සහ 100ක් ආවත් අර 4ේ අපිට waiting වෙන්න සිද්ධ වෙනවා. අපිට අන්නේ gate එකෙන් එළියට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපිට 4G වල බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට data යන්න පුළුවන් entrance 4යි. හැබැයි මෙන්න මේ 5G වලට ආවොත් අපිට gates 64ක් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දි ඔයාලටම තේරෙනවා ඇති 4G data යන speed එක සහ 5G data යන speed එක මෙන්න මේකෙන් තමයි වෙනස් වෙන්නේ. මොකද lanes 64ක් තියෙන හින්දා වාහන අති විශාල ප්‍රමාණයක් එක දිගටම අපිට අන්නේ gates වලින් එළියට දාන්න පුළුවන්. ඉතින් ඔය හින්දා තමයි අපිට 4G වලට වඩා සෑහෙන speed එකක් මෙන්න මේ 5G වල බලා ගන්න හම්බෙන්නේ. මේක ඉන්පුට්ස් අවුට්පුට්ස් 64ක් එහෙම නැත්නම් 128ක් වගේ ලොකු ගානකට දාලා තියෙනවා. එතකොට කොච්චර ලොකු ට්‍රැෆික් එකක් එකපාර ආවත් මෙයාට ඒක හැන්ඩල් කරගන්න පුළුවන්. එතකොට ඒකෙන් තමයි අර පළවෙනියටම බ්ලොක් නොවී ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන් උපරිම වේගයක් ලබා දෙන්නේ. ඕක තමයි පළවෙනි විශේෂත්වය. ඉතින් ඔන්න විදිහට තමයි මැසිව් මයිනෝ ටෙක්නොලොජි එක කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේම 4G වලින් තවත් මෙන්න මේ 5G එක විශේෂ වෙන්න කාරණාවක් වෙනවා ඉන්ටෙලිජන්ට් ඩයිනමික් රිසෝර්සස් ඇලෝකේෂන් කියන ටෙක්නොලොජියකින්. ඒ කියන්නේ ඕකටත් මම හයිවේ එක උදාහරණයක් ගන්නම්. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් හයිවේස් වල ප්ලේන් 4ක් බලා ගන්න පුළුවන් යන්න දෙකයි එන්න දෙකයි. ඉතින් අපි හිතමුකෝ පිටරටක ගියොත් අපිට ලේන්ස් 4ක් තියෙනවනේ එක පැත්තටම යන්න. ඉතින් ඔන්න ඕකෙදි ඔයා හිතලා බලන්න ටිකක් ස්ලෝ යන වාහන සෙට් එකක් තියෙනවා කියලා. හැබැයි ඔයාගේ වාහනේ ඊට වඩා 3 ගුණයක් විතර ස්පීඩ් එකෙන් යන්නේ. ඉතින් අන්න එහෙම ඔයාට අර ලේන් එකේම යන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා තවත් ලේන් එකකට පැනලා අන්න ඒ ස්පීඩ් එකට යන්න. ඉතින් ওই විදියට ඔයා හිතන්නකෝ ඇම්බියුලන්ස් එකක් යනවා කියලා. එයාට අති විශාල වේගකින් යන්න ඕනේ. ඉතින් එයාට වෙනම ලේන් එකක් හදලා දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ 5G වලත් ඉන්ටෙලිජන්ට් ඩයිනමික් සිස්ටම් එකක් කරා ඔයා පාවිච්චි කරන ස්පීඩ් එකට සාපේක්ෂව එයා ලේන් එකක් අලුතින් ක්‍රියේට් කරලා දෙනවා. ඉතින් උදාහරණයක් ඉදිරි ගත්තොත් හරියට ඔයාට වෙනම ටවර් එකක් දෙනවා වගේ වැඩක්. ඉතින් ඒකට සරලම උදාහරණයක් ගත්තොත් 5G තාක්ෂණය හරහා කරන අපි හිතමු ඔපරේෂන් එකක් කරනවා කියලා. හැබැයි ડોක්ටර් ඉන්නේ වෙන රටක. ඉතින් අන්නේ රටේ ඉන්න ડોක්ටර් සහ ලංකාවේ තියෙන හොස්පිටල් එකේ ඇප්ලිකේෂන් එකට ගොඩක් හොඳ ස්පීඩ් එකක් සහ ගොඩක් හොඳ ස්ටේබල් කනෙක්ෂන් එකක් ඕන වෙනවා. ඉතින් අන්න ඕකට තමයි 5G තාක්ෂණය හරහා මෙන්න මේ ඩයිනමික් ඉන්ටෙලිජන්ට් එක පාවිච්චි කරලා තනි ලේන් එකක් ගහලා දෙනවා ඩේ ડોක්ටර් සහ මෙන්න මේ ඇප්ලිකේෂන් එක අතර. එතකොට කිසිම වෙලාවක ඩේටා ඩ්‍රොප් වෙන්නේ නැහැ. හරි ත්‍රීවතාවයකින් අපිට ඩේටා ඇක්සස් කරන්න පුළුවන් හින්දා අපිට කිසිම ලෝ ලේටන්සි එකක් නැතුව හේ කරන දේ ක්ෂණිකවම මේ පැත්තෙනොත් අපිට රෙස්පොන්ස් ටයිම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලට අති විශාල වශයෙන් වැදගත් වෙනවා මෙන්න මේ 5G කියන ටෙක්නොලොජි එක.
ඒවගේ තමයි තවත් උදාහරණයක් ගත්තොත් 4G වලින් 5G වෙනස් වෙන්න මේකට කියනවා බීම් ෆෝමින් කියලා. ඉතින් එකටත් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු ගෙදරදී ටෝච් එකක්. එතකොට ඒ ටෝච් එකේ ඔයාලා දැකලා ඇති ඉස්සරහින් අපිට රවුම් කරාම එළිය වැඩි කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන්. එතකොට ඔයාලා දැකලා ඇති පොඩි කරාම ගොඩක් ෂාප් ලයිට් එකක් තමයි යන්නේ අපි ස්පොට් කරන තැනට. ඒ කියන්නේ මේකෙත් බීම් ෆෝමින් කියන්නේ එක ටවර් එකකින් වටේටම ගොඩාක් දෙනවට වඩා ඔයා 5G පාවිච්චි කරනවා නම් ඔයා ඒකට සාපේක්ෂව ගොඩක් ස්පීඩ් ඩවුන්ලෝඩ් මොනවා හරි කරනවා නම් මෙන්න මේ ටවර් එකෙන් කරන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඒ සිග්නල් එක හොඳට ස්පොට් කරලා දෙනවා ගොඩක් ෆාස්ට් ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඒකත් ඔටෝමැටික් සිස්ටම් එකක් හරහා තමයි වෙන්නේ. 5G පාවිච්චි කරනවා නම් ඔයාලට ගොඩක් ඩේටා අවශ්‍ය නම් විතරයි ඒ ලේන් එක හදලා දෙන්නේ. ඒ වගේම තමයි මේකෙදි එක ටවර් එකකින් එක ෆෝන් එකක් විතරක් නෙමෙයි. මොකද මේකෙ තියෙන ස්පීඩ් එක වැඩි හින්දා මොබයිල් ෆෝන් අති විශාල ප්‍රමාණයක් එකම ටවර් එකකින් ස්පොට් කරලා අපිට මෙන්න මේ 5G ලබා ගැනීම හැකියාව තියෙනවා. කොහොම වුණත් අපි දැන් කතා කරේ 4G වලින් 5G වෙනස් වෙච්ච හැටිනේ. 5G තිබ්බොදී අපට ලැබෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් සරලව කතා කරමු. පළවෙනි එක තමයි හයි ස්පීඩ් බ්‍රෝඩ්බෑන්ඩ් කියන එක. ඒ කියන්නේ ගොඩක් වේගෙන් අන්තර්ජාලයට යන්න පුළුවන් එක. අපි අර මුලින්ම කිව්ව ඇප්ලිකේෂන් එක. දෙවෙනි එක තමයි ඉතාම විශාල ඩිවයිසස් ප්‍රමාණයක් කනෙක්ට් කරන්න පුළුවන්. හැමදේම කනෙක්ට්. අපේ ඇඟවල් වල සිම් තියෙයි, ෆ්‍රිජ් එකේ සිම් තියෙයි, කුරුබක්කේ සිම් තියෙයි, හැම තැනම සිම් විතරක් නෙමෙයි හැමදේම කනෙක්ට්. ඊට පස්සේ එන ඉකෝ සිස්ටම් එක ආයි අපිට මැනුවලි අහන්න දෙයක් නැහැ. ડોක්ටර් කාට යන්න දෙයක් නැහැ. මට හાર્ට් ඇටැක් එකක් හැදෙනකොට ડોක්ටර්ට සිග්නල් එක ගිහිල්ලා ඉවරයි. ඒ වගේ. රයිට්. ඉතින් ඕක තමයි කනෙක්ටඩ් ඩිවයිසස් කියලා කියන්නේ. ඉන්ටර්නෙට් ඔෆ් එවරිතින් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි රෙස්පොන්ස් ස්පීඩ් එක. අපිට මොකක් හරි දැන් හිතන්න ගින්දරකට අත දැම්මයි කියලා. ගින්දරකට අත දාපුවම අපි මොකද කරන්නේ? ටක් ගාලා ඇදලා ගන්නවනේ. තියාගෙන ඉන්නේ නැහැ නේ. ඒක තමයි රෙස්පොන්ස් ස්පීඩ් එක. ටක් ගාලා පිච්චිච්චකම පිච්චුනා කියලා ගන්නවා. ඉතින් මේ වෙනකන් කතා කරේ 4G වලින් 5G වෙනස් වුනේ කොහොමද සහ 5G තිබ්බොතින් අපිට ලැබෙන බෙනිෆිට් මොනවද කියලා. ඉතින් දැන් අපි කතා කරමු. මේ 2021 නේ අපිට මේ වෙනකොට 5G අවශ්‍යමද? මොකද හුඟදෙනෙක්ට කියන්න පුළුවන් තාම ගොඩක් ලංකාවේ තියෙන network providers ලාගේ 3G වත් 4G වත් හරියට නැතුව මොකද මේ 5G launch කරන්න කියලා. ඉතින් කියන්න තියෙන්නේ තාම මේ වෙනකන් ලංකාවේ කිසිම network provider කෙනෙක් 5G commercial විදිහට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට දාලා නැහැ. එයාලා කියන්නේ එයාලට මේ දේ කරන්න පුළුවන් කියන දේ විතරයි. ඒ වගේම ඒ කියපු networks වලින් වැඩිම speed එක තියෙන්නේ මෙන්න මේ Hutch සමාගමේ. කොහොමනත් මම අර කලින් කිව්වා වගේ 2021ට 5G ඕනේද කියලා අහුවොතින් පළවෙනි කාරණාව තමයි 5G බැරි වෙලාවත් අද දුන්නොත් එහෙම නැත්නම් හෙට දුන්නොත් ඔයාට 5G experience කරන්න පුළුවන් mobile phone එකක් තියෙනවද සහ ඒකේ cost එක මොන වගේද? ඒ වගේම තමයි දැන් ලංකාවේ පවතින data වලට අය කරන ගාස්තුත් එක්ක 5G වලට දරා ගන්න පුළුවන් data වලට ගෙවන්න ඔයාට සල්ලි දෙනවද? එහෙම නැත්නම් තප්පරයකට මෙගාබයිට් 1800ක ස්පීඩ් එකක් අවශ්‍ය වෙන ඇප්ලිකේෂන් එකක් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙනවද? උදාහරණයක් ගත්තොත් Facebook යන්න අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම තප්පරයකට මෙගාබයිට් 20ක් වගේ ප්‍රමාණයක්, එහෙම නැත්නම් 40ක් වගේ ප්‍රමාණයක්. වීඩියෝ බලන්න ගත්තත් 7යි 8යි 10යි. ඉතින් එහෙම බලද්දි 1800ක් ඇත්තටම ඕනේද? කොහොම නමුත් මම නම් හිතන්නේ නැහැ තප්පරයකට මෙගාබයිට් 1800ක් මේ වෙනකොට පාවිච්චි කරන කිසිම ඩිවයිස් එකකට හෝ ඔයාට පාවිච්චි කරන්න අවශ්‍යයි කියන එක. ඕකට මම සරල උදාහරණයක් ගන්නම්. ඔයා හිතන්නකෝ ඔයා ළඟ තියෙන 4G ෆෝන් එකෙන් YouTube වීඩියෝ එකක් බලනවා. එහෙම බලද්දි ටික ටික තමයි ලෝඩ් වෙන්නේ. එතකොට ඔයාට අවශ්‍ය නැත්නම් වීඩියෝ එක ක්ලෝස් කරලා data ටික ඉතුරු කරන්න පුළුවන්. මොකද සම්පූර්ණයෙන්ම මේක ලෝඩ් වෙලා නැති හින්දා. හැබැයි බැරි වෙලාවත් ඔයා ළඟ 5G එකක් තිබ්බොත් 8K වීඩියෝ එකක් ප්ලේ කරපු ගමන්ම සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙලා ඉවරයි. හිතන්නකෝ GB 2ක් කියලා ඒ වීඩියෝ එක. කියන්නේ GB 2 සම්පූර්ණයෙන්ම නාස්තියක් වෙන්නේ ඔයා ඒ වීඩියෝ එක බලන්නේ නැත්තම්. එහෙම බලද්දි ඔයා මාසෙටම පාවිච්චි කරන්නේ GB 100ක් නම් සමහර විට 5G පාවිච්චි කරද්දී එක දවසින් මෙන්න මේ හැම data ප්‍රමාණයක්ම නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දි ලංකාවේ data වලට අය කරන ගාණත් එක්ක මේ වගේ කොච්චර GB ප්‍රමාණයක් මේ 5G වලට අවශ්‍යද කියන එක ඔයා තමා තීරණය කරනවා. සමහර විට 5G ආවොතින් සාමාන්‍ය පුද්ගලයෙක්ට ගිගාබයිට් 1000ක් හෝ 1500ක් අඩුම වශයෙන් අවශ්‍ය වෙවි මේ වගේ තප්පරයකට මෙගාබයිට් 1800ක ස්පීඩ් එකක් තිබුණොත්. කොමුණත් හත් සමාගමින් නම් කියන්නේ කවදා හරි මෙන්න මේ data වලට වැය කරන cost එක සහ අඩුම ගානට mobile phone එකක් ගන්න පුළුවන් නම් 5G තාක්ෂණයේ තියෙන සහ මෙන්න මේ phone එක සහ data cost එක තිබ්බත් ඊට support කරන special application නැත්නම් ඇත්තටම 5G launch කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයා Facebook පාවිච්චි කරනකොට තප්පරයකට මෙගාබයිට් 1800ක් වැය වෙන්නේ නැති හින්දා. ඉතින් මෙයාලා නම් කියන්නේ මෙන්න මේ තුනම එකහුවෙන දවසට එයාලා අනිවාර්යයෙන්ම මේක launch කරනවා කියලා.
මොකද කියනවනම් ලංකාවේ කිසිම නෙට්වර්ක් ප්‍රොවයිඩර් කෙනෙක්ට නැති එක්ස්පීරියන්ස් එකක් මෙන්න මේ හත් සමාගමට තියෙනවා. මොකද යාළා ලෝකේ දැනටත් රටවල් 7ක කමර්ෂල් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ 5G නෙට්වර්ක් යාළා දාලා තියෙනවා. ඉතින් එහෙම බලද්දි යාළඟ තියෙන එක්ස්පීරියන්ස් ලංකාවේ වෙන කිසිම නෙට්වර්ක් ප්‍රොවයිඩර් කෙනෙක්ට නැහැ. ඉතින් එහෙම බලද්දි අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් හොඳ මට්ටමේ 5G නෙට්වර්ක් එකක් අපිට හස් සමාගමෙන් අනාගතයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා කොළඹ අහලා පහලා ඉන්නවනම් මාට පුළුවන් වන් ගෝල් ෆේස් එකේ 4 වෙනි තට්ටුවට ගිහිල්ලා හච් ඔෆිෂියල් එක්ස්පීරියන්ස් ස්ටෝ එකේදී මෙන්න මේ 5G ටවර් එක ඔයාගේ ඇස්දකින්ම බලාගන්න. හැබැයි එතනදී ටිකක් ලොකු ටවර් එකක්. කොමුණත් මෙතනදී මෙයාලා කියන්නේ මේ වෙනකොට එයාලා කරන්න හදන්නේ 4G ඇන්ටනාස් වලින් සිග්නල් ඇදලා ඩේටා පාට් එක විතරක් මෙන්න මේ 5G ඇන්ටනාවෙන් ට්‍රාන්ස්මිට් කරන එක. ඒ වගේම තමයි සාමාන්යයෙන් මෙයා ළඟ තියෙන ස්පීඩ් එක ගත්තොත් 2600 සහ 3500 වගේ මෙගාහර්ට්ස් අගයක් තමයි තියෙන්නේ. තව දෙයක් තමයි මෙගාහර්ට්ස් ගන්න වැඩි වෙනකොට කවර් කරන්න පුළුවන් ඒරියා එක පොඩි වෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි කියමු 30 40 උස එකකින් ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝමීටර් එකකට අඩු ප්‍රමාණයක් තමයි කවර් කරගන්න පුළුවන්. ඒක අපි 2G හරි 4G හරි 900 බෑන්ඩ් එක දැම්මොත් කිලෝමීටර් දෙකක් 1.5ක් වගේ දුරකට අපි ට්‍රාන්ස්මිට් කරගන්නවා. එහෙම බලද්දි ලංකාවේ මොන නෙට්වර්ක් ප්‍රොවයිඩර් 5G දුන්නත් අතිවිශාල ටවර් ප්‍රමාණයක් එක එක තැන්වල ස්ථාපිත කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාලා හිතන අර ලොකුවට තියෙන සුදු පාට රතු පාට ටවර්ස් නම් නෙමෙයි. සමහර විට මෙච්චරක් විතර සයිස් පොඩි 5G ටවර්ස් තමයි ලංකාවේ එක එක තැන්වල හයි කරන්න මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ වෙනකොටත් පිටරටවල් වල ඇන්ටනා හයි කරලා තියෙන සමහර ගෙවල් වල වහලවල් වල සහ ඔය පාරේ තියෙන එක එක පොඩි පොඩි කණු වල. ඉතින් ඒ වගේ දෙයක් ලංකාවේ කරන්න පුළුවන් වේද කියන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මිනිස්සුන්ගේ තියෙන ඩිසිප්ලින් එකත් එක්ක. ඉතින් කොහොම වුණත් මට අද කියන්න අවශ්‍යතාවයක් උනේ ලංකාවේ මේ වෙනකොට තියෙන ස්පීඩ්ම 5G නෙට්වර්ක් එක හත් සමාගමෙන් එළියට දාලා තියෙනවා සහ එයාලගේ කමර්ෂල් ප්‍රොඩක්ට් මේ වෙනකොට ලෝකෙ වෙන වෙන තැන්වල පාවිච්චි වෙනවා. ඉතින් ඒකෙන්ද ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් එයාලට තියෙනවා. කවදාහරි හොඳ 5G නෙට්වර්ක් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් සහ මෙන්න මේ 5G සහ 4G අතර තියෙන වෙනස්කම් වගේම 5G නෙට්වර්ක් එකක් තිබුණොත් අපිට ලැබෙන බෙනිෆිට් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් සරලවම කතා කරේ. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වෙනකොට ලංකාවේ ඩෙමොන්ස්ට්‍රේට් කරලා තියෙන 5G නෙට්වර්ක් ගැන? මතකද ඔයාලගේ අදහස් පල්ලෙහාට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන අය පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලෙහාට රතු පාට subscribe button එක press කරලා subscribe වෙන වගේම ඊට හැබැයි තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.